අයිබෝන් වාසනාවන් දවසක් වේවා කියලා පිළිගන්නවා ගැස්ම FM YouTube නාලිකාවට subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න ඒ වගේම මෙයා පැත්තෙන් තියෙන bell icon එක click කරන්න මම අද කතා කරන්නේ මේ කුණ්ඩලීන ශක්තිය පිළිබඳ මේ දවස්වල ගොඩක්ම රාවණ රජතුමා ගැන ගොඩක්ම පිරිසක් හොයනවා පරීක්ෂණ පවත්වනවා ඒ අතරතුර මට හිතුණා වීඩියෝ එකක් කරන්න මේ කුණ්ඩලීන ශක්තිය පිළිබඳව මුලින්ම මම කියන්න කැමති මෙම කුණ්ඩලීන ශක්තිය පිළිබඳ මම ප්‍රකාශ කරන්නේ මගේ ප්‍රකාශයක්වත් මගේ කිසිදු දෙයක් නෙමෙයි උපුටාගත් ලිපියක් ඒ විදිහටම කියවන එක විතරයි මම කරන්නේ මම උපුටාගත්තේ කොහොමද කොහෙන්ද කියන එක පහල ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එකක් දාලා තියෙයි ඒකෙන් හැම දිනාටම බලා ගන්න පුළුවන් තවත් එක් කාරණාවක් තමයි මට කලින් මම රාවණාර සම්බන්ධව වීඩියෝයක් කරා ඒකෙන් මට ගොඩක්ම තර්ජන ආවා ඒ කරන්න එපා ඒ වගේ දේවල් කියලා ඉතින් මම අද කරන්නේ කුණ්ඩලීන ශක්තිය පිළිබඳ ලිපියක් කියවන එක පමණයි මම කලින් කිව්ව පරිදි පහල ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙන හැම විස්තරයක්ම හරි අපි එහෙනම් වීඩියෝ එකට යමු කුණ්ඩලීන ශක්තිය anu මිනිසා තුළ පිහිටා ඇති දිව්‍යමය අදෘශ්‍යමාන ශක්ති විශේෂයකි මෙම ශක්තිය කොස්මික් පවර් හෙවත් සර්පෙන්ට පවර් යන නම් වලින් බටහිර විද්‍යාඥයෝ හඳුන්වති මෙම සුවිශේෂී වූ බලය යම් පුද්ගලයෙකු පුබුදුවාගත් කල ඔහුට විශ්වයේ සියලුම බල ප්‍රවාහණයෙන් පාලනය කරගත හැක සියලුම යෝගීවරුන්ගේ ඉලක්කය මෙම බලයෙන් මතු කර ගැනීමයි මිනිස් ශරීරය තුළ පිහිටා ඇති නාඩි 72000ක් ඒකරාශී කරමින් මෙම ශක්ති චක්‍ර හතක් ආශ්‍රිතයෙන් මතුවේ කුණ්ඩලීන ශක්තිය මතුවන චක්‍ර හත සත් චක්‍රය යනුවෙන් හඳුන්වයි එම මූලාධාර ස්වාදිස්ථාන මණිපුර අනාහත විසුද්ධි ආඥා සහ ශාස්ත්‍ර යනුවෙන් කුණ්ඩලීන ගමන් මාර්ගය දැක්වේ මෙම චක්‍රයන්නේ එම් මුලකට සමාන්තර දක්වන අතර ඒවා විවිධ වූ වර්ණෙන් හා විවිධ වූ ප්‍රතිසංඛ්‍යාවන්ගෙන් යුක්තව බව යෝග ග්‍රන්ථවල හැඳින්වේ ආසන ප්‍රණාමය බන්ද සුද්ධි මුද්‍ර යන සියල්ලම අංගයන් කුණ්ඩලීන ශක්තිය මතු කර ගැනීමට උපකාරී බව යෝගී දර්ශනය හැඳින්වේ මේ පැත්තේ ඡායාරූපෙන් දැක බලා ගන්න හැකියාව ලැබෙනවා අපිට ඡායාරූපයක් මෙම ශක්තියට ඇති බලවත් ආශාව හා ගිජුකම නිසාම පුද්දවා ගැනීමට උත්සාහ කළොත් ඔවුන් බලවත් විවසනයන් වලට පත්වන්නට ඉඩ තිබේ ක්‍රමානුකූලව ගුරු උපදේශ හා අවබෝධයක් ඇතිව කුණ්ඩලීන ශක්තිය ලබා ගැනීමට අවතීර්ණ විය යුතු බව තරයේ සිතන්න කුණ්ඩලීන anu ධර්ණ ගසාගෙන සිටින නිහඩ සර්පෙක් වැනි මිනිස් සිරුරේ පිහිට ඇති එක්තරා ඉන්ද්‍රියකි විශ්වයේ ඇති ශක්තිය සහිත වාතය තම සිරුරට ලබා ගැනීමෙන් එම ශක්තිය සුවිශේෂී වූ ඉන්ද්‍රියයන් තුළට කාවද්දා ඒ තුළින් සර්පයකු මෙන් දන ගසා තිබූ එම කොටස ක්‍රමයෙන් ප්‍රමාණමත් වී හිස ඔසවාගත් සර්පයකු මෙන් ක්‍රියාකාරී වී හිස් මුදුන දක්වා ගමන් කරයි කුණ්ඩලීන ශක්තිය ලබා ගැනීමේදී ප්‍රධාන වශයෙන් මිනිසාගේ සිරුරේ පිහිටා ඇති සුවිශේෂී වූ ඉන්ද්‍රිය මෙයට ඉවහල් වේ මෙයට සංස්කෘත භාෂාවෙන් ශේෂා යනුවෙන් ව්‍යවහාර වේ දිගින් නඟල් දෙකක්ද විශාල වූ මෙම ඉන්ද්‍රි අඳෝ මාර්ගයෙන් ලිංගික ප්‍රදේශයටත් අතර සුසුම්නාව මුල පිහිටා ඇත ඒ වටා තුනහමාරක් පමණ සර්පයක් මෙන් දරඳ ගසා තිබේ එබැවින් මෙම ඉන්ද්‍රිය දිව්‍යමය බලයක් ඇති සර්පයා යනුවෙන් බටහිර විද්‍යාඥයෝ හඳුන්වල බව කුණ්ඩලීන ගමන් මගේ චක්‍රහත මේ පැත්තේ ඡායාරූපයෙන් අපිට චක්‍රහත දක බලා ගන්න හැකියාවක් තියෙනවා කුණ්ඩලීන ශක්තිය පුබුදුවාලීමට ලැබෙන බලය චක්‍ර වශයෙන් හඳින්වේ මෙම චක්‍ර සත්චක්‍ර හෙවත් චක්‍ර හත වශයෙන් පෙන්눔 කෙරේ මෙහි දැක්වෙන චක්‍ර යෝගීවරුන් විසින් තම ශක්තිය දැක චක්‍රානුසාරයෙන් එහි හැඩතල යෝග සිසුන්හට පෙන්වන අයුරුයි ඒ චක්‍ර පිබිදීමෙන් ලබාගත හැකි බලය චක්‍ර ඉන්ද්‍රියයන් දක්වා ඇත පළමු චක්‍රේ මූලාධාර චක්‍රය වන අතර එය පිහිටුවා ඇත්තේ ගුද මාර්ගයේ අඟල් දෙකක් ඉහළින් මේ ප්‍රතිසංඛ්‍යාව හතරක් වන අතර වර්ණයේ රතුය අක්ෂරය ලාම්‍ය ආරෝග්‍ය ලාභ වාක් සිද්ධි වාක් චතුර්ය අතීත අනාගත දැක්වීම හැකියාවක් නමස් ගුණයෙන් යුත් අපාන වායු ක්‍රියාකාරී වේ දෙවන චක්‍රය ස්වාදිෂ්ඨාන වන අතර එය ක්‍රියාකාරී වනුයේ සුසුම්නාව දිගේ ලිංගේන්ද්‍රයේ පාමුලේ වර්ණයේ තැඹිලි පාටේ ප්‍රතිසංඛ්‍යාව 6කි අක්ෂර චාම්‍ය ආශාව ද්වේෂය ආත්මార్థකාමීත්වය ලෝභකම අහංකාර භාවයේ කපටි ස්වභාවයේ ඉවත් වීම
රෝගාපීඩාවලින් සුවය මරණයෙන් මිදීම අපෝධාතුව ජය ගැනීම පංචේන්ද්‍රයන්ගේ සමබරතාවය සමාන වායුවේ කොටසක් ක්‍රියාකාරී වේ මෙමෙ ඡායාරූපයෙන් අපිට ප්‍රණාමය දැක බලා ගන්න හැකියාවක් තියෙනවා තුන්වන චක්‍රය මණිපුර චක්‍රය වේ එය ක්‍රියාකාරී වනුයේ නාභිය මුල සිට වර්ණේ දීප්තිමත්ය මැද ඇති ත්‍රිකෝණයේ පාට රතු පැහැය පෙති සංඛ්‍යාව 10 අක්ෂර රාම්‍ය චිත්ත ශක්තිය දියුණු වීමේ මගින් රෝගීන් සුවපත් කර ගැනීමට හැකිවීම ශරීරය පිළිබඳ යථාබෝධයේ අනුංගයේ සිරුරතුලට ගමන් කිරීමේ හැකියාව විවිධ දෑ මවා පෙන්වීමේ ශක්තිය ඇතිවි සමාන වායුවේ කොටසක් ක්‍රියාකාරී වේ ඒ සමාන වායුවේ හුණුසුම් භාවය හතරවන චක්‍රය අනාහත වන අතර හදවතේ මැද ක්‍රියාකාරී වේ එහි වර්ණේ කොළපාට වන අතර මැද ඇති තරුලක්ෂයන්ගෙන් ශිව සහ ශක්ති දෙවියන් නිරූපණය කර පෙති සංඛ්‍යාව 12 අක්ෂරය යාම්‍ය අධිමානසික බලය ලැබීම මිනිස් ඇසට නොඇසෙන ගුප්තමේ ශබ්දයන් ඇසීමේ හැකියාව වාක් සිද්ධි බල ලැබීම මෙන්ම චක්‍රයේ උදාන වායුව ක්‍රියාකාරී වේ පස්වන චක්‍රය පස්වන චක්‍රයේ විසුද්ධි වේ එම චක්‍රයේ උගුරේ මුල පිහිට ඇත එහි වර්ණ නිල් පැහැතිය පෙති සංඛ්‍යාව 16 අක්ෂරය හාම්‍ය තාරුණ්‍යයේ බලය අතීත අනාගත වර්තමාන තුන්කල් දක්නා ශක්තිය පහළ වීමේ රෝග පීඩාවන්ගේ මිදී ලෞකික රැහන් වලින්ද මිදීමේ හැකියාව කාව්‍ය ශක්තිය දුක වේදනාව සහ බිය ඉවත් වීමේ ප්‍රාණ වායුව ක්‍රියාකාරී වේ 6 චක්‍රය ආඥාය පිහිටා ඇත්තේ නලලේ තලය මැද වේ එහි පෙති සංඛ්‍යාව 10 වර්ණේ තද දම් පාටය අක්ෂරය ඕම්ය පරිණාමය හා භාවනා මගින් මෙම ශක්තිය පිබිදේ මෙමගින් ඇහි බැම දෙක මැද අභ්‍යන්තරයේ සැඟව ඇති තෙවන ඇස පෑදී මෙමගින් විඥානය පහළ වේ කර්මේ කර්මඵල ඉවත් වේ 7 චක්‍රේ සහස්ත චක්‍රය මේ සියලුම ශක්තියින්ගේ මූලස්ථානයේ හිස්මුදුනු මුල් කොටස සිට මූලාචාර චක්‍ර පිබිදීමෙන් මතුවන ලාදම් පැහැති හා ඉතා දීප්තිමත් සුදු පැහැති ආලෝකයේ ඉහළට මතුවෙමින් සිරුර දීප්තිමත් කර ආඥා චක්‍රයේ වෙත පිවිසේ ආඥා චක්‍රයට පිවිසී මෙම ආලෝකයේ තවදුරටත් වර්ධනය වෙමින් හිස්මුදුන දක්වා ගමන් කර සහස්ත චක්‍රයේ මතුවේ මෙම ශක්තියෙන් මොළයේ ඇති සියලුම සෛල උද්දීප වී මිනිසා විශ්වය ජයගනි මූලාධාර චක්‍රයේ සිට සහස්ත චක්‍රයේ දක්වා ඉහළට දිවෙන් ගමන් මාර්ගයේ මූලාධාර චක්‍රය තුලින් පෙන්눔 කරයි මේ චක්‍ර දෙස විසූ ඇසින් බැලූ විට මෙම ශක්තිය පිහිටා තිබිනේ සිරුරේ ප්‍රධාන ග්‍රන්ථීන් ආශ්‍රිත බව ඔබට පෙනේ එම ග්‍රන්ථීන්ගෙන් ක්‍රියාකාරීත්වයේ උපරිම තත්වයකට පත් කර ගැනීමට කුණ්ඩලීන බලය වේ මේ පැත්තෙන් ඡාය රූපෙන් දැක්වෙන තවත් ඡාය රූපයක් මේ පැත්තෙන් දැක්වෙනවා සුසුම්නා නාඩිය තුල දිවෙන ශක්ති කේන්ද්‍ර හත අප හඳුන්වන්නේ චක්‍ර හෙවත් මල් වශයෙන් චක්‍ර වශයෙන් මේවා හඳුන්වන්නේ නියම ශක්ති කේන්ද්‍රයේ දිස්වනුයේ මලක් ආකාරයෙනි මේවා නෙළුම් මල් වශයෙන් හැඳින්වේ මෙම චක්‍ර හත උදාහරණ වශයෙන් ඔබේ තිබෙන නාභිය ඇතුළු මණිපුර චක්‍රයේ දුර්වල වීමෙන් ඔබට දියවැඩියාව හා වැනි රෝග තත්වයන් ඇතිවේ පහළ තිබෙන චක්‍රයේ වන මූලාධාර චක්‍රයේ දුර්වල වීමෙන් ඔබේ ආර්ථිකය දුර්වල වේ සමාජයේ පිළිගැනීම අඩුවීම ඔබට මානසික ප්‍රශ්න ගැටලු ලෙඩ රෝග ගොදුරු වීමට හැකිය. එහෙයින් ඉහත දක්වූ සියලුම ශක්ති කේන්ද්‍ර අවදි කර කායික හා මානසික වශයෙන් ආධ්‍යාත්මික සුවපත් මනුෂ්‍යයෙකු බිහි කිරීමට උපකාරී වන අභ්‍යාස පෙළක් ඔබට දැක්වීමට කැමැත්තෙමු. මේ සඳහා ඔබට පැය ගාණක් වැය කිරීම අවශ්‍ය නොවේ. මේ සඳහා ඔබට ඔබේ වටිනා කාලයෙන් දිනකට විනාඩි 5ක් හෝ 10ක් වැනි කාලයක් පමණක් වැය කිරීම මගින් මහඟු ප්‍රතිඵල ලබාගත හැකිය. අප සම ජීවත්වන භෞතික ලෝකයේ තුල භෞතික වශයෙන් දියුණු පුද්ගලයාට වැදගත්තේ. ඒ සඳහා යාන වාහන, ගෙවල් දොරවල් සහ රැකියා ස්ථාන වැනි සියලුම දෙහි දියුණුව වැදගත්තේ. ඇන හිටීමට බලපානු ලබන යෝග විශ්වාසය වනුයේ චක්‍රහත ක්‍රියාත්මක නොවීමය. මෙම චක්‍රහත ක්‍රියාත්මක වීම සඳහා චක්‍ර භාවනාව හෙවත් කුණ්ඩලීන භාවනාව වැදගත්. මෙම වීඩියෝවේ යම් අපැහැදිලිතා තිබේ නම් පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ මම කිව්වා වගේ
පහල ඩිස්ක්‍රිප්ෂන් එකේ මම ලින්ක් එකක් දාලා තියෙනවා. ඒ ලින්ක් එකෙන් සියලුම විස්තර දැකලා බලා ගන්න හැකියාවක් තියෙනවා. ඒත් එක්කම ඊළඟ වීඩියෝ එක චක්‍ර භාවනාව මොකක්ද කියන එක ඊළඟ වීඩියෝ එකකින් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. සියලු දෙනාටම සුබ දවසක්. ඒ වගේම අමතක නොකර රතුපාට subscribe button එකක් click කරන්න. ඊට එහා පැත්තෙන් එනවා bell icon එක. bell icon එකක් click කරන්න. එතකොට notification එකක් විදියට මම දාන වීඩියෝ හැමදාම බලා ගන්න හැකියාවක් තියෙනවා. සියලු දෙනාටම සුබ දවසක්.